සැමියාගෙන් බොහෝ පීඩා විඳින ඇය ඇය විදේශගතව ජීවත් වන්නේ සැමියා නිරන්තරයෙන්ම මට පීඩා කරනවා මාත් සමග ඉතාම හොඳින් කටයුතු කරමින් සිට එකවරම අතේ තියෙන දෙයින් මට දමා ගසනවා මගේ දියණියත් සමහර විට ඒ ආකාරයට කෝපෙන් කටයුතු කරන වෙලාවල් තියෙනවා ඇයත් මගේ සැමියා විදිහටම අනාගතේ හැසිරෙවිදයි මට බයක් දැනෙනවා මෙය බලවත් අකුසලයක් බව ඔබ වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කර තිබෙන මට හොඳින්ම දැනෙනවා අපේ ස්වාමීන් වහන්ස මෙම අකුසලය මගහරවා ගත නොහැකිද මෙහෙමයි දරුවෝ අකුසල් කියන කාරණය හැම අකුසලයක්ම අපිට මගහර ගන්න බෑ නෝනා ඒ නිසා දැන් ඔයනි ප්‍රශ්නයකදී අපිට පේනවා බරපතල වූ අකුසලයක් තමයි විපාකෙට එන්නේ බරපතල වූ අකුසලයක් විපාකෙට එනවා ඉතින් මේ බරපතල වූ අකුසලය විපාකෙට එන්නේ නෝනා අනිවාර්යයෙන්ම සංසාරේ පුහුණු කළා වූ ද්වේෂය නිසා ඉතින් එවැනි ද්වේෂයක් පුහුණු කළා වූ සාම්පුරුෂයෙක්ව Tamanට කසාද බඳින්න හිතෙන්නේ විවාහයක් කියන්නේ නෝනා ඉබේ සිදුවෙන දෙයක් නෙමෙයිනේ ආදරයක් කියලා කියන්නේ විවාහයක් කියන්නේ මේ ඉබේ සිදුවෙන දෙයක් නෙමෙයි හේතුඵල ධර්මයක් මොකක්ද ඒ ධර්මය සංස්කාර පත්‍ය විඥාන සංස්කාර හේතුවෙන් සකස් වෙන්නා වූ දැනීම අන්න දැනීම සකස් වෙනවා මෙයා මට සුදුසුයි කියලා. ඒ දැනීම සකස් වෙන්නේ කුමක් නිසාද? සංසාරේ තමන්ගේ බිරිඳ කරගත්තා වූ අකුසල් සංස්කාර නිසාමයි. එතකොට මේ අකුසල් සංස්කාර කුමක් නිසාද යකලේ? අවිද්‍යාව නිසා. ඒ නිසා නෝනා තමා විසින් කරගත්තා වූ විපාකයක ඵලයක් තමයි එයා මේ අත්විඳින්නේ. එවැනි දේවල් අත්විඳින්න ඕනා අපි නිරයතුරුවම ප්‍රශ්නෙට විසඳුම් නෙමේ සොයීමට උත්සුක විය යුත්තේ ප්‍රශ්නෙන් ගැලවියාමයි මොකද සාරා සංඝ කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව මේ ගලාගෙන ආපු බව ගමනේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමි පුරුෂයන් උදෙසා බිරින්දෑවරු උදෙසා ඒ අය කේන්ති ගැනීම නිසා ගහ බැන ගැනීම නිසා රණ්ඩු සරුවල් වීම නිසා හැරයාම නිසා හෙළුවා වූ කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා එච්චරයි. එහෙනම් ඒසා කඳුළු සාගරයක් අපි සංසාරේ හෙළලා තියෙනවා. නමුත් නොන අපි මොහොතක්වත් ඒක හිතනවද? මේසා භයානක අකුසලයක් විපාක දෙද්දී අපි අහන ප්‍රශ්නේ මොකද්ද? මේක යටපත් කරගන්න කුසලෙ මොකද්ද කියලා. ඒදි ඕකෙන් විසඳුම් හොයන්න බෑ නෝනා. තේරුම් ගන්න ඕනේ ඕකෙන් විසඳුම් හොයන්න බෑ. ඒ නිසා විසඳුම හොයනවා කියන්නේ ඕකේ නිරෝධය කරයි අපි යන්න ඕනේ. කොහොමද සැමියාගෙන් නිරෝධය වෙන්නේ? කොහොමද ආදරය කියන කාරණෙන් අපි නිරෝධය සොයාගෙන යන්නේ? මොකද ආදරය කියන කාරණේ සම්බන්ධව මටත් අත්දැකීම් තියෙනවා. මොකද මම පැවිදෙන්නේ අවුරුදු 44 දින ඕනා. මගෙන් කවුරු හරි ඇහුවොත් ඔබ ආදරය කියලා කියන්නේ මොකද්ද කියලා? ඔබ දක්වන අදහස මොකද්ද කියලා මම නම් බොහොම පැහැදිලිව කියනවා නෝනා. ආදරය කියන්නේ බොරුවකට කියන තවත් නමක් කියලා. වෙන දෙයක් නෙමේ ආදරය කියන්නේ බොරුවක්. වෙන දෙයක් නන් නෙමේ. නමුත් ඒ බොරුව අපිට තේරුම් ගන්න කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ. ඒ බොරුව කවදාකවත් අපිට තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ තේරුම් ගන්න ඉඩ දෙන්නේ නැත්තේ කවුද? අපේ පටිච්ච සමුප්පන්න පින විසින්. අපේ පටිච්ච සමුප්පන්න පින විසින් අපිට ආදරය කියන්නේ බොරුවක් කියන කාරණේ කවදාකවත් තේරුම් ගන්න දෙන්නේ නැහැ. නමුත් මොකද්ද යහපතකට ගිහි ජීවිතේ මගේ බලවත් අකුසල් විපාකයට ආවන උනා. ඒ අකුසල් විපාකයට ආපු නිසා මම තේරුම් ගත්ත ආදරය කියන්නේ බොරුවක් කියලා. ආදරේ නාමෙන් දැන් ඔබලා විවාහකයිනේ. ආදරේ නාමෙන් ඔබලා මොකද්ද මේ සෑම නිමේෂයකදීම කරන්නේ කියන්නකෝ? අපි කරපු පව් ගෙවා දෙවීමක් ස්වාමීන් වහන්ස. කරපු පව් ගෙවනවා හරි. ආදරේ නාමෙන් කරපු පව් ගෙවනවා කියන්නේ බෑනේ පුතේ. දැන් ඔය ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඉන්න අය කරපු පව් ගෙවනවා. නමුත් ඔබලා ආදරේ නාමෙන් සුන්දර ජීවිතයක් ගත කරනවානේ. ස්වාම පුරුෂයාත් එක්ක නෝනා බිරින්දරුවත් එක්ක සුහඳව කටයුතු කරනවානේ. එතකොට එහෙනම් පුතේ මේ ජීවිතේ ඔබ ජාති ජාතිත් මගේ කියලා අපි එකට ආදරයෙන් බැඳුණත් අපි සෑම නිමේෂයකදීම ආදරය කරනවා කියන්නේ මොකද්ද? ඊළඟ ජීවිතේ තවත් බිරිඳක්, තවත් සාම්පුරුෂේ, තවත් පෙම්වතෙක්, තවත් පෙම්වතියක් ලබන්න සංස්කාර රැස් කරනවා. මේ ජීවිතේ ඔබ මගේ කියලා නීති පොතේ ලියලා මුදු මාරු කරලා දෑඟිලි බැඳලා ජාති ජාතිත් මගේ කියලා සුන්දරව ආදරය කරද්දී ඒ ආදරේ ඔබලාව පටිච්ච සම්පන්නව අරන් යන්නේ කොතෙන්දද? ඊළඟ ජීවිතේ ඔබට තවත් ස්වාම්පුරුෂයෙක් හොයලා දෙනවා. ඊළඟ ජීවිතේ ඔබට තවත් බිනිදක් හොයලා දෙනවා. ඒක නෙමෙයිද කරන්නේ? එහෙනම් ආදරය කියන්නේ ඇත්තක්ද බොරුවක්ද? බොරුව. ඒ කියන්නේ කොයිසම් අපි බැඳිලා ජීවත් වුණත් ඒ බැඳුනා වූ ආදරය නිරතුරුවම අපිට භවයෙන් භවය තව තව පෙම්වතුන් පෙම්වතියන් සොයාගෙන ලබලා දෙනවා. තේන්නේ? ඕක තමයි ආදරය කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. ඒ නමුත් නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
භවෙන් භවය නොකෙඩී යන ආදරයක් පිළිබඳ ඔබට අවශ්‍ය නම් භවෙන් භවය ඔබේ සාම්පුරුෂයා ඔබේ සාමිදියණිය පටිච්ච සමුප්පන්නව ඊළඟ ජීවිතේත් මගේ බිරිඳ කරගන්නවා කියන අදිෂ්ඨාන්තාවොත් බුදුරජාණන් වහන්සේ මාර්ගය කියනවා මොකද මාර්ගය සමසද්දා සමසීල සම ත්‍යාග සම ප්‍රඥා අන්න මාර්ගය මෙන්න මේ මාර්ගය වඩන්න දෙන්න සමුව වඩන්න ඔබලාට ඊළඟ ජීවිතේත් ඔබේම බිරිඳ වෙලා ඔබේම සාම්පුරුෂයා වෙලා ඔබේම පෙම්වතා පෙම්වතිය වෙලා ඉපදෙන්න පුළුවන් අන්න මාර්ගය නමුත් මේ මාර්ගය තියෙන්නේ නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ තුල පමණක්මයි නමුත් වර්තමානයේ නෝනා අපි මේ ධර්මය ජීවිතයට එකතු කරගන්නේ නැහැ ආදරේ නාමයෙන් අර බොරුව කියන කාරණේ දකින්න නැතුව ආදරය සදාකාලික ඇත්තක් කියන තැනමයි ඉන්නේ ආදරය සදාකාලික ඇත්තක් කියලා හිතාගෙන තමයි අර පෙම්වතුම් යොලක් අර ටජ් මහල් කියන මහා කොන්ක්‍රීට් ගොඩ බැන්දේ ඒගේ ආදරේ අනුස්මරණය කරන්නනේ නමුත් නෝනා ඒ ආදරේ අනුස්මරණය කරන්න ටජ් මහල් නැමැති මහා කොන්ක්‍රීට් ගොඩ බැන්දත් මේ මොහොතේ කවදාක්වත් ඒ ආදරවන්තයින් දෙදෙනා පෙම්වතුන් පෙම්වතියන් හැටියට භවයේ කොතනකවත් නැහැ. ඒ පෙම්වතාට තවත් කවුරුන් හෝ පෙම්වතියක් අයිති වෙලා ඇති. ඒ පෙම්වතියට තවත් කවුරුන් හෝ පෙම්වතෙක් අයිති වෙලා ඇති. සමහර ලාවට ඒ පෙම්වතා තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් වෙලා ඉන්න පුළුවන්. එහෙනම් එදාට ඒ තිරිසන් සතාට පෙම්වතෙක් වෙන්නේ තවත් තිරිසන් සතෙක්මයි. සමහර විටේ සුන්දර ප්‍රේමවන්තිය ටජ්මාල් හැදපෝ මේ මොහොතේ പ്രേත ලෝකේ പ്രേතියක් වෙලා ඉන්න පුළුවන්. එහෙනම් එයාගේ මහත්යා වෙලා ඉන්නේ තවත් പ്രേතෙක්. සමහර විටේ සුන්දර പ്രേමවන්තයා ශාස්ත්‍රීය දිව්‍යතලයක මිත්‍යා දෘෂ්ටික දෙවියෙක් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ දෙවියාට පෙම්වතා වෙලා ඉන්නේ තවත් දිව්‍ය පෙම්වතියක්. එහෙනම් නෝනා ආදරේ නාමයෙන් ගොඩනැගුණා වූයේ ටච් මහල් කියන සිහිවටනේ නෝනා ඇත්තක්ද බොරුවක්ද බොරුවක්. ඒ දෙන්නගේ ආදරයද පටිච්ච සමුප්පන්නෝ නැහැ. ඒ දෙන්නා නිරතුරුවම නොනා ආදරය භවයෙන් භවය අපිට එක එක පෙම්වතුන් දිව්‍ය පෙම්වතුන් මනුස්ස පෙම්වතුන් තිරිසන් පෙම්වතුන් പ്രേත පෙම්වතුන් පෙම්වතියන් මේ වගේ අපිට සොයා දෙමින් භවයෙන් භවය පටිච්ච සමුප්පන්නව මෝහය කරාම අපි වරගෙන යනවා. ඒ නිසා අපි නිරතුරුව මේ මොහොතේ ආදරේ නාමයෙන් අපි මේ රැස් කරන සෑම සංස්කාරයක්ම මේ පන්සිල් මළුව ශ්‍රවණය කරන ඔබ මේ මොහොතේ සාම්පුරුෂයාත් එක්ක බිරිඳත් එක්ක පෙම්වතත් පෙම්වතියත් එක්ක එක සැටියේ ඉඳගෙන පන්සිල් මළුව අහනවා ඇති. නමුත් නෝනා මේ මොහොතේත් ඔබලා ඔය රැස් කරන සංස්කාර අනාගත භව ගමනේ ඔබලාට තවත් බිරිඳක් තවත් සාම්පුරුෂයෙක් උදෙසාමයි යොමු කරන්නේ නෝනා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බිහි වුණා වූ සුන්දර ප්‍රේමවන්තින් දෙදෙනෙක් හිටියා නෝනා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බිහි වුණා වූ සුන්දරම ප්‍රේමවන්තින් දෙදෙන තමයි සිදුහත් කුමාරයාත් යසෝදරා දේවියත් කියන්නේ නෝනා. ඒ සුන්දර සිදුහත් කුමාරයාගේත් යසෝදරා උත්තමාවියගේත් ඒ සුන්දර ආදරය දීර්ඝ කාලයක් පැවතියේ නැහැ. මං හිතන්නේ අවුරුදු 13ක් වගේ කාලයක් පවතින ඇති. නමුත් නෝනා ඒ සුන්දර ප්‍රේමය කෙටි කාලයක් තිබ්බත් ඒ සුන්දර ප්‍රේමයට සාරා සංක කල්ප ලක්ෂ ගානක දීර්ඝ පටිච්ච සමුප්පන්න සංස්කාර පත්‍යා විඥානං උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවයේ රුවගුණ ගැබ්වෙලා තිබුණා ඥාතිත්වය තිබුණා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ දෙද්දී ඔබ අහවල් කාලේ ඔබ කිඹුල්වත් නුවර සිදුහත් කුමාරයා හැටියට උප්පත්තිය ලැබලා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියන නියත විවරණ දෙද්දී එදා යසෝදරාව කහන් හිටියා. අහන් ඉඳලා සුදු නෙළුම් මලක් පූජා කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනයක් කරනවා. එදා සිදුහත් කුමාරයා ලෝකෙ ඉපදෙන දවසේ ඒ සිදුහත් කුමාරයාට ගිහි බිරිඳ මම වේවා කියලා සුන්දර ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා නෝනා. තේන්න ඊට අදාළ පින එදා ඒ යසෝදරාවට තිබ්බා. එතකොට ඒ සුන්දර ප්‍රාර්ථනාව සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව නෝනා ගලාගෙන ආවා. කොහොමද ගලාගෙන ආවේ? සමසද්දා බුද්ධෝත්පාද කාලවල නම් සමසද්දාම වැඩුවා. අබුද්ධෝත්පාද කාලවල සමසද්ධා වැඩන විදියක් නැහෙනි. අබුද්ධෝත්පාද කාලවල සම සීල සම ත්‍යාග සම ප්‍රඥාවන් වැඩුවා.
එහි ඵලය හැටියට එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී සුදු නෙළුම් මලක් පූජා කරලා ඒ පැතුවා වූ පැතුම සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඒ පටිච්ච සමුප්පන්න ඥාතිත්වය තුල අරන් ඇවිල්ලා නෝනා සිදුහත් කුමාරයාගේම සුන්දර බිරිඳ බවට පත් වුණා. ඉතින් එවන් සුන්දර පටිච්ච සමුප්පන්න ඥාතිත්වයෙන් බැඳුණු සුන්දර ආදරයක් කියන කාරණේ ධර්මයේ තුල තියෙනවා නෝනා. ඒ සුන්දර ආදරය ඒසා දීර්ඝ කාර්යය පටිච්ච සමුප්පන්නව ගලාගෙන ඇවිල්ලා නෝනා ඒ සුන්දර ආදරයටත් නිමාවක් අවසානයක් වෙන මොහොතක් තිබ්බා නෝනා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව ගලාගෙන ආපුවේ සුන්දර ආදරය නෝනා අවසන් වෙන අවසාන හෝරා වෙලඹිලා තිබ්බා. ඒ හෝරාව වෙනකොට නෝනා යසෝදරා උත්තමාවියට රහත් උත්තමයා භාවියට වයස අවුරුදු 78යි නෝනා. ඒ වයස අවුරුදු 78 දී තමයි ඒ අවසාන හෝරාව සාරා සංක කල්ප ලක්ෂ ගානකේ සුන්දර ප්‍රේමයේ අවසාන හෝරා වෙලඹිලා තිබ්බේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා යසෝදරා උත්තමාවිය බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාග්‍යවතුන් වහන්ස සාරා සංක කල්ප ලක්ෂ ගානක් මං ඔබගේ බිරිඳ වෙලා ආවා. ඒ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබ මාව දාසියක් කොට පූජා කළා. ඔබ මාව බිරිඳක් කොට පූජා කළා. ඒ සෑම පූජාවක් උදෙසාම මං කැමැත්තෙන්ම ඉදිරිපත් වුණේ. මං කවදාකවත් බෑ කිව්වේ නෑ, එපා කිව්වේ නෑ, අකමැත්තක ප්‍රකාශ කළේ නෑ. ඒ උතුම් දාන පාරමිතා උදෙසා මං කැමැත්තෙන් ඉදිරිපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ අද මං සියලු කෙලසුම් සිඳ දැමු උත්තමාවියක්. තවත් මොහොතකින් මම හස්ති රාජිනියක් සියලු යදම් බිඳ දමා නිදහස් වෙනවා වගේ මං මේ ලෝක ධාතුවෙන් නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. බුදුරජාණන් වහන්සේ අවසර දෙනවා යසෝදරාවට පිරිනිවන් පාන. ඇය ඊට පස්සේ පිරිනිවි යනවා. එනන් නෝනා සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව දීර්ඝව බැඳුනා වූ ඒ සුන්දර ආදරයක් කියන කාරණයක් අපේ ධර්මයේ තුල තියෙනවා. එනිසා ඔබලාට කැමති දෙයක් තෝරා ගන්න පුළුවන් ඈ. ඔබලාට කැමති දෙයක් තෝරා ගන්න පුළුවන්. කොහොමද තෝරා ගන්නේ? ඔබට භව ගමනේ පටිච්ච සමුප්පන්නව ඔබේම සාම්පුරුෂයා, ඔබේම සාමිදියණිය හැටියට, ඔබේම පෙම්වතා පෙම්වතිය හැටියට ඊළඟ ජීවිතේත් ඔබට මුණ ගැහෙන්න ඕනේ නම් අන්න මාර්ගයක් තියෙනවා. සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා. මේක බෞද්ධයෙකුට විතරක් නෙමෙයි අදාළ. ක්‍රිස්තියානි මහත්තයෙකුට, හින්දු මහත්තයෙකුට, මුස්ලිම් මහත්තයෙකුට එතනින් සම සද්ධා කියන කාරණේ අයින් කරන්න වෙනවා. සම සීල, සම ත්‍යාග. මේ සම සීල සම ත්‍යාගයන් වඩාගෙන තමන්ගේ ධර්මයට අදාළව ඉස්සරහට ගියොත් ඒ අයටත් ඒ අවස්ථාව තියෙනවා. ඉන්මෙහා අපි නිරතුරුවම දෙන්නා ඉන්නේ දෙපැත්තක නම් දෙන්නාගේ සීලේ ස්වභාවයන්, දානේ ස්වභාවයන්, ප්‍රඥාවේ ස්වභාවයන් එක්කිනෙකට වෙනස් නම් මේ මොහොතේත් ඔබ සුන්දර ආදරවන්තෙක් ආදරවන්තියක් වෙන්න පුළුවන්. නමුත් ඒ ආදරය නිරතුරුවම රැස් කර දෙන සෑම සංස්කාරයක්ම ඊළඟ ජීවිතයේ ඔබට තවත් මනුස්ස පෙම්වතෙක් පෙම්වතියක්, දිව්‍ය පෙම්වතෙක් පෙම්වතියක්, තිරිසන් පෙම්වතෙක් පෙම්වතියක්, ප්‍රේත පෙම්වතෙක් පෙම්වතියක් උදෙසා ඔබලා විසින් රැස් කරන්නා වූ සංස්කාරමයි. එහෙනම් නෝනා ලෝකෙ සිද්ධ වෙන්නේ ඕකනම් අපි තවදුරටත් ආදරේ නාමයෙන් නෝනා අපි වේශනකේ තේරුමක් තියනවද? තේරුමක් නැහැ. පිස්සුවක් නේ නෝනා, විකාරයක් නේ. මේ ආදරේ කියලා ලක්ෂ කී අද මගුල් ගෑකට නෝනා කී ලක්ෂයක් වියදම් කරනවා. ගියම සුමානේ මහත්තුරු දෙන්නෙක් මට ඇවිල්ලා කිව්වා මේ අපිට පොඩ්ඩක් වේලස්සන ගමනක් යන මංවා කොහෙද මහත්තයෝ මේ මගුල් ගෙදර කියන්නේ 400ක් මගුල් ගෙදෙට්ට එනවලු. ඒ මහත්තයා කියනවා එහෙම එයාගේ වචන වලින් එක පිඟානක් රුපියල් 6000යි කිය 6000 600 400ක් කියද්ද කියලා බලන්නකෝ. ඒක තමයි කියන්නේ මේ මගුල් ගෙයක්. ඔය රැස් වෙන සංස්කාර නෝනා කොහාටද අපි මොන 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 සංස්කාර රැස් කරන්නේ කියන්නේ? විදේශයේ නිෂ්පාදනය කරපු අරක්කු බෝතල් 100ක් ගෙනාව කිව්වා, මදි වෙලා තව 50ක් ගෙනාව කිව්වා. ඉතින් බලන්නකෝ නෝනා මොන සා කෝටි ගානන්ස ලක්ෂ ගණන් වියදම් කරලා අපි මේ සංස්කාර රැස් කරන්නේ ඊළඟ ජීවිතේ പ്രേත පෙම්වතෙක් പ്രേත පෙම්වතියක් වෙන්න. ඊළඟ ජීවිතේ තිරිසන් පෙම්වතෙක් තිරිසන් පෙම්වතියක්. එහෙම නැත්නම් ඊළඟ ජීවිතේ මනුස්ස ජීවිතේ තවත් කෙනෙකුට පෙම්වතෙක් පෙම්වතියක් වෙන්න. එතන කවදාකවත් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා කියන කාරණේ ගෑවිලා තිබ්බද? අරක්කු බෝතල් 150ක් කඩන තැනක, එක කෑම පිඟානකට 6000ක් වියදම් වෙන තැනක
කොතනකවත් නැහැ. එහෙනම් දරුවා ආදරේ නාමයෙන් අපි මේ කරන්නේ මහා බොරුවක්. එස ඇත්තට එන්න. ඇත්තට එන්න. ඇත්තට එනවා කියන්නේ එක්කෝ ඔබ සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වඩලා ඔබේ ආදරවන්තයා ඔබේ පෙම්වතිය ඔබේ බිරිඳ ඔබේ සම්පුරුෂයා ඊළඟ ජීවිතෙත් ඔබේම කරගන්න. අපි ස්වාමීන් වහන්ස දෙදෙනෙකු එකට එකතු වෙලා ඔබ වහන්සේ විසින් පැහැදිලි කරන ලද ඒ ගුණාංග පූර්ණ කරගන්නේ කොහොමද අපේ ස්වාමීන් වහන්ස? ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ. වෙන දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්න උනා මේ ධර්ම මාර්ගයේ අංක 1 කල්යාණ මිත්‍ර ආශ්‍රය. වෙන දෙයක් මේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන දේ අද කතා කරන්නේ නෝනා. පාසලක ගන්න එකේ පන්තියේ ඉඳන් 12 පන්තිය දක්වා විෂය නිර්දේශයන් ගන්න කොතනකවත් කල්යාණ මිත්‍රයා කියලා වචනයක් තියෙනවද? කවදාක්වත් ගෞරවනීය ටීචර් කෙනෙක් සර් කෙනෙක් දරුවෙකුට කල්යාණ මිත්‍රයා කියන වචනේ පැහැදිලි කරලා දීලා තියෙනවද? මන්ද මට නම් දීලා නැහැ. මන් දන්නේ අද පාසල් වල දෙනවද දන්නේ නැහැ. නෝනා දරුවෙකුට තරුණයෙකුට කියලා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම වචනයක් තියෙනවා නම් ඒ දරුවාගේ අනාගතය යහපතු දෙසා පැහැදිලි කරලා දෙන්න වචනයක් තියෙනවා නම් අර්ථයක් තියෙනවා නම් ඒ වචනේ අර්ථය තමයි කල්යාණ මිත්‍රයා කියන අර්ථය නෝනා. ඊට වඩා ශ්‍රේෂ්ඨ වචනයක් මේ ලෝක ධාතු තුල නැහැ නෝනා. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොර කෙනා කවුද? පුහුදුන් කෙනා. පුහුදුන් කියන්නේ මොකද්ද? එයා තාම සද්ධානුසාරී ධම්මානුසාරී බවට පැවිල්ලා නැහැ. එයා පුහුදුන් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුන්දර ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මග නොදත් පුද්ගලෙක් ඉන්නවා. ඔබ මාර්ගය දන්නේ නැහැ. මේ මග නොදත් පුද්ගලයා මග දන්න පුද්ගලයෙක් ළඟට එනවා. කවුද මග දත් පුද්ගලයා කියන්නේ? කල්යාණ මිත්‍රයා. නමුත් මාර්ගය දැනගත් පුද්ගලයා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි නෝනා. වෙන කවුරුත් නැහැ. මම මාර්ගය දත් කෙනා නෙමෙයි. මම මාර්ගය ඉගෙන ගත්ත කෙනා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මාර්ගය දත් කෙනා නෙමෙයි. මාර්ගය ඉගෙන ගත්ත කෙනා. මුගලන් මහරහතන් වහන්සේ මාර්ගය දත් කෙනා නෙමෙයි. මාර්ගය ඉගෙන ගත්ත කෙනා. කවුද මාර්ගය දත් කෙනා? කවුද මේ මාර්ගය මතු කරගත්ත කෙනා? කාටද මේ මාර්ගය අයිති? ලෞතුරා බුදුරජාණන් වහන්සේට. සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ මහා පාරමී ගමනක ඵලයයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්නේ. එහෙනම් මාර්ගයේ අයිති මාර්ගය දන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණක්මයි. අපි උන්වහන්සේගේ මාර්ගය ඉගෙන ගත්තා වූ ශ්‍රාවකයෝ. එහෙනම් මාර්ගය නොදත්ත කෙනා, මාර්ගය නොදත්ත කෙනා කියන්නේ කවුද? පුහුදුන් කෙනා. මේ පුහුදුන් කෙනා එනවා මාර්ගය දන්න කෙනා ළඟට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මට මේ මාර්ගය කියලා දෙන්න. මට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස මේ දුක මට හරියට පීඩා කරනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මට මේකෙන් මිදෙන්න මාර්ගය කියලා දෙන්න කියලා මග නොදත් කෙනා මගදත් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නෝනා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඉස්සරහට යන්න. කාටද මේ කියන්නේ? මග නොදත් පුහුදුන් කෙනාට. තාම එයා සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා නැහැ. මග නොදත් කෙනාට කියනවා මග දත්ත බුදුරජාණන් වහන්සේ දරුව ඔබ ඔහොම කෙලින්ම යන්න. කෙලින් යනකොට ඔබට දෙමන් හන්දියක් හම්බ වෙනවා. ඒ දෙමන් හන්දිය ළඟ ඔබ නවතින්න එපා. දැන් මේ මං කල්යාණ මිත්‍රයා ගැන කියන්නේ ඈ. දෙමන් හන්දියක් හම්බ වෙනවා ඔබ දෙමන් හන්දිය නවතින්න එපා. නැවතුනොත් ඒ නැවතින්නේ විචිකිච්ඡාව කියන තැන නවතින්න. මොකද මේ දෙමන් හන්දිය කියන්නේ විචිකිච්ඡාව. ඒ කියන්නේ මේ දෙමන් හන්දියම නවතින්න එපා. මේකට තමයි විචිකිච්ඡාව කියන්නේ. කුමක් කෙරෙහි විචිකිච්ඡාවද? සැකය. කුමක් කෙරෙහි සැකයද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක කරනවා. ධර්ම රත්නය කෙරෙහි සැක කරනවා. සංඝ රත්නය කෙරෙහි සැක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළාට සම සද්ධා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වැඩුවොත් ඔබලාගේ මේ ආදරයේ පටිච්ච සමුප්පන්නව භවයෙන් භවයට යනවා කියලා අපි ඒක පිළිගන්නේ නැහැ. ඒක ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඇයි? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි තාම අපිට විචිකිච්ඡාව තුලයි ඉන්නේ. ඒක 100%ක් අපිට විශ්වාස නැහැ. බුදුරජාණන් වහන්සේ කියන ওই විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ නවතින්න එපා. ওই විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ පහු කළ යන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි තාමත් අපි සැකයක් අපිට තියෙනවා නම් ඒ කියන්නේ අපි තාම විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ තුල නැවතිලායි ඉන්නේ. අපි ඉස්සරහට ගියේ නැහැ. විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ නැවතිලා ඉන්නේ. කිසා ගෝතමිය පටාචාරාව නෝනා
පුහුදුන් පුද්ගලයෝ හැටියට බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ. ඒගොල්ලෝ අවම වශයෙන් සද්ධානුසාරී ධම්මානුසාරීවත් නැහැ. සුනීතලා සෝපාකලා අඟුලිමාලලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ පුහුදුන් පුද්ගලයෙකු හැටියට. ඒතර පුහුදුන් පුද්ගලයෙක් හැටියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මුලින්ම මොකද්ද කළේ? දෙමන් හන්දියේ නැවතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අයෝමය වාග්මාලාව ඇහෙද්දී මහා කරුණාව දකිද්දී ඒ අය තේරුම් ගියා මේනම් මහා අයෝමය පුරුෂයෙක් කියලා. මේනම් මහා කරුණා නිදානයක් කියලා. මේනම් අපේ ගැලවීම උදෙසාම පහළුණ සාස්තුන් වහන්සේ නමක් කියලා. මේනම් සැබෑම මාර්ගය කියලා දෙන සාස්තුන් වහන්සේ නමක් කියලා. නොන විචිකිච්ඡාව කියන හන්දියේ නැවතුනේ නැහැ. පොහුදුන් නොනත් විචිකිච්ඡාව කියන හන්දියේ නැවතුන්නේ. එයා විචිකිච්ඡාවෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ කෙරෙහි ඒ ධර්ම මාර්ගය තුල පෝෂණය වෙන සංඝ රත්නයේ කෙරෙහි විශ්වාසයෙන් විචිකිච්ඡාව කියන හන්දියේ නවතින්න නැතුයා ඉදිරියට ගියා පින්වතුනි. අන බුදුරයන් වහන්සේ කියන ඉදිරියට යන්න කියලා විචිකිච්ඡාව ළඟ නවතින්න එපා. මෙහෙම ඉදිරියට යනකොට ඔබට දකුණට පාරක් තියෙනවා වමට පාරක් හම්බ වෙනවා කියනවා. දැන් විචිකිච්ඡාව පහු කරලා ගියා. එහෙම යද්දී බුදුරජාණන් වහන්සේ දැන් කියනවා කාටද මේ කියන්නේ? මග නොදත් තාම සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා නැහැ. විචිකිච්ඡාව බැහැර කළා විතරයි. මෙයා දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයා විචිකිච්ඡාව කියන දෙමන් හන්දියේ නැවතුන්නේ නැහැ. එයා ඉදිරියට ගියා. ඉදිරියට යනකොට අන්න බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? දැන් දකුණට පාරක් තියෙනවා, වමට පාරක් තියෙනවා. ඔබ දකුණු පාරට නම් හැරෙන්න එපා. වම් පැත්තට හැරෙන්න. දකුණු පැත්තට පාරක් තියෙනවා, වම් පැත්තට පාරක් තියෙනවා. ඔබ වම් පැත්තට නම් හැරෙන්න එපා. දකුණු පැත්තට හැරෙන්න කියලා. එතකොට මේ වමට හැරෙන පාර කියන්නේ මොකද්ද? මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගය. දකුණු පැත්තට හැරෙන්න තියෙන පාර මොකද්ද? සම්මා ආරෂ්ඨාංගික අනනෝන. දැන් විචිකිච්ඡාවෙන් බැහැර වෙලා එයා ඉදිරියට එද්දී වමට පාරක් තියෙනවා, දකුණට පාරක් තියෙනවා. වම් පාර මොකද්ද? මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාමෝ, මිත්‍යා සති, මිත්‍යා සමාධි. හැරෙන්න නම් එපා. මෙන්න දකුණට හැරෙන්න. දකුණට හැරෙද්දී සම්මා දිට්ඨිය ඔබට හම්බ වෙනවා, සම්මා සංකප්ප ඔබට හම්බ වෙනවා, සම්මා වාචා, සම්මා කම්මන්තයන්, ආජීවෝ, සති සමාධිය ඔබට හම්බ වෙනවා, ඥාන දර්ශනයන් හම්බ වෙනවා. මේ සියල්ල දකුණු මාවතේ තියෙන්නේ. ඒ නිසා ඔබ දකුණු පැත්තට හැරෙන්න කියනවා. දැන් සමාජයත් එක්ක ගලපන්නකෝ. සමාජයත් එක්ක ගලපද්දී දැන් මග නොදත් පුද්ගලයාට මග දත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියද්දී යන්න මෙහෙම කෙලින් යද්දී දෙමන් හන්දියක් හම්බ වෙනවා. අපේ බෞද්ධ ජනතාවගෙන් භාගයක් තාම මේ දෙමන් හන්දිය පවු කොල්ලවත් නැහැ. තරහ වෙන්න එපා කිව්වට ඈ. තාම විචිකිච්ඡාව තුල, තාම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි පූර්ණ වූ සද්ධාවකට ඇවිල්ලා නැයි නෝනා. සැකයේ තුලයි බලන්න මෙහෙම වුණොත් මෙහෙම වෙයිද? බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියද්දි මේ නියසිරට පස් ටිකක් අරගෙන මහණෙනි මෙපමණයි සුගතිගාමි වෙන්නේ, මහ පොළවේ පස් ප්‍රමාණයට දුගතිගාමි වෙනවා කියලා තාම අපි ඒක පිළිගන්නේ නැහැ නෝනා. අපි මරණ ගෙදරකට ගියොත් හැමෝම කියන්නේ මේ මැරිච්ච කෙනා නම් දිව්‍ය ලෝකෙටමයි ගියේ, මේ මැරිච්ච කෙනා නම් බ්‍රහ්ම ලෝකෙටමයි ගියේ, මේ මැරිච්ච කෙනා නම් මනුෂ්‍ය ලෝකෙටමයි ගියේ. හැබැයි එහෙම ගියා කිය කියා හත් දවස දාන දෙනවා, තුන් මාස දාන දෙනවා, අවුරුදු දාන දෙනවා, අවුරුදු පහේ දානෙත් 10 දානෙත් එනවා. ගියේ කොහාටද? බ්‍රහ්ම ලෝකෙට. ගියේ කොහාටද? දිව්‍ය ලෝකෙට. නෝනා සතර අපායකට ගිය කෙනෙක් නැහැ. ඔබ අහලා තියනවද? ඔබ මරණ ගෙවල් 100කට ගියොත් කවුරු හරි කියනවා අහලා තියනවද මේකේ නම් සතර අපායට ගියා කියලා? නමුත් බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි සුගතියට යන්නේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපේ සිතුවිලිත් කොයිසම් පරස්පරද? හිතන්නේ නෝනා. මැරුණේ ගමන් බැනර් එක ගහන්නේ නිවන් සැප ලැබේවා කියලා. තාම නිවන කියන කාරණාවත් අපි තේරුම් අරන් නැහැ. එතකොට ඇයි ඒ? තාම විචිකිච්ඡාව කියන හන්දිය පහු කරලා නැහැ. ස්වාමීන් වහන්ස, කෙනෙක් මිය ගිය පසු නිවන් සැප ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කිරීම තුලිනුත් ඉස්මතු වන්නේ විචිකිච්ඡාවම නේද ස්වාමීන් වහන්ස? ඉතින් ඒක තමයි දරුවෝ. ඒ ඇයි ඒ? මම මේ දැන් ඔබට පැහැදිලි කරන්නේ. තාම විචිකිච්ඡාව කියන හන්දියෙන් පහ පැහැලා නැහැ. දැන් විචිකිච්ඡාව පහු කරලා යන්න කියනවා. යනකොට වමට හැරෙන පාර තියෙනවා, දකුණට හැරෙන පාර තියෙනවා. වමට හැරෙන්න එපා. දකුණට තියෙන පාර සම්මා මාර්ගය, සුන්දර ආරෂ්ඨාංගික මාර්ගය දිගේ ගමන් කරන්න කියනවා. සුන්දර ආරෂ්ඨාංගික මාර්ගය දිගේ දැන් එයා ගමන් කරන්න කියනවා නෝනා. ඉතින් ඒ සුන්දර ආරෂ්ඨාංගික වමට හැරෙන පාර දිගේ ගමන් කරලා
දකුණටහැරන පාරදිගේ ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරලා නෝනා ඊළඟට යා ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ යාට දේශනා කරනවා මග නොදත්තා වූ පුද්ගලයාට නෝනා ආරෂ්ඨාංගික මාර්ගය තුල යා සුන්දරව ගමන් කරද්දී එයාට හම්බ වෙනවා කියනවා ඉස්සරහාදී මහා වනමදුලක් වනමදුලක් කියන්නේ මොකද්ද මහා කැලයක් දැන් මේ මාර්ගයක්නේ කියන්නේ විචිකිච්ඡාව කියන දෙමං අන්දී නැවතුන්නේ පෙරට ආවා ඊට පස්සේ ඇවිල්ලා වමට පාරෙන් හැරුන්නේ දකුණු පාරට හැරුණා දකුණු පාරේ කෙලින්ම එනවා ආරෂ්ඨාංගික මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගය එනකොට නෝනා මහා කැලයක් වන වදුලක් හම්බ වෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ වන වදුලේ නවතින්න මොකද්ද මේ වන වදුල කියන්නේ අවිද්‍යාව කියන වන වදුල අවිද්‍යාව කියන වන වදුලේ නැවතින්න එපා ඔබ ආරෂ්ඨාංගික මාර්ගයේ කියන දකුණු පාරේ ගමන් කරද්දී ඔබට හම්බ වෙන මහා කැලයක් තියෙනවා නවතින්න නම් එපා ඔබ නැවතුනොත් ඔබ අවිද්‍යාව තුල නැවතුණා වෙනවා අවිද්‍යාව තුල නැවතුණා කියන්නේ මොකද්ද ඔබ දුක දුක හැටියට දකින්නේ නැහැ දුක සැප හැටියට දකින්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම රූප වේදනා සංඥා සංකාර විඥාන සැපයක් කොටම ගන්නව නෝන බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියද්දී උපන්දින සාදය වෙනුවෙන් ලක්ෂ ගණන් වැය කරනවා බුදුරජාණන්ගෙන ඉපදීම දුකයි කියලා ඉපදීම දුකයි කියද්දී බෝධින් නාසේලා ළඟ අම්මලා කී දාහක් දරුව බලාපොරොත්තු යදිනවද නෝනා බුදුරජාණන්ගෙන ඉපදීම දුකයි කියලා එතකොට නිරතුරුවම දුක සැපක් කොට ගන්නව නෝනා දුක සැපක් කොට ගන්න මේ රූපය ජාති ජරා ව්‍යාධි මරණ වලට යටත් කියද්දී නිරතුරුවම මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් පිරුණා වූ රූපය සැපයක් කොට ගන්න ඒ සැපේ නිත්‍යභාවයට පත්ක මේ රූපය මගේ කරගන්න මේ රූපය තුල මම ඉන්නවා කියලා ගන්න මේ රූපය තුල මගේ ආත්මය තියෙනවා කියලා මේ ආත්මය තුල මම ඉන්නවා කියලා දකින්න දකිමින් නිරතුරුවම මේ රූපය සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ නිසා නිරතුරුවම දුක සැපක් කොට ගන්න ඇයි ගන්නේ අවිද්‍යාව කියන කැලේ තුල නැවතුණා ඉතිසරාට ගියේ නැහැ දුකට හේතුව තෘෂ්ණාව කියලා එයා දකින්නේ නැහැ එයා කියනවා තෘෂ්ණාව අඩු වුණ නිසායි මට දුක වැඩි උනේ කියලා. එහෙමනේ කියන්නේ සමහර දරුවන්ට තාත්තලා කියන්නේ ඔය මොකද්ද ඔහොම කළා හරියන්නේ නැහැ පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ. පිරිත් අහන්න ගිහිල්ලා වැඩක් නැහැ බණ ගෙදර ගිහිල්ලා වැඩක් නැහැ. ගිහිල්ලා ඉගෙන ගන්න ගිහිල්ලා රස්සාවට යන්න ගිහිල්ලා හම්බු කරන්න. එහෙමනේ කියන්නේ නේ සමාජයේ ඔය මතේනේ තියෙන්නේ නේ. ඔය මතේ තියෙන්නේ බණ ගෙදරකට යන්න කැමති නැහැ. දාන ගෙදරකට යන්න කැමති නැහැ. පින්කම් පොලකට යන්න කැමති නැහැ. පොයේ දාකට පන්සලකට යන්න කැමති නැහැ. නමුත් පින්තුනේ හම්බ කරන දේවල් උදෙසානම් ආයිමත් නැ නිදි මරාගනේ දේවල් කරනවා. එතකොට නිරේතුරුම තුෂ්ණාවම වඩන්න කියනවා. පුළුවන් තරම් හම්බ කරන්න. පුළුවන් තරම් ඉතුරු කරන්න. පුළුවන් තරම් සම්පත් ගොඩ ගහන්න. බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තුෂ්ණාව කියද්දී අපි මේ මොකද්ද කරන්නේ? තුෂ්ණාවම වර්ධනය කරනවා. තුෂ්ණාවම ගොඩ ගහනවා. තුෂ්ණාව වර්ධනය කරද්දී තුෂ්ණාව ගොඩ ගහද්දී මේ ගොඩ ගහන්නේ දුකයි කියලා නම් අපි කවදාක්වත් හිතන්නේ නැහැ. එයි තාම අපි අවිද්‍යාව කියන වනවදුලේ නැවතුණා. කඩාගෙන ඉදිරියට ගියේ නැහැ. එතකොට යා අවිද්‍යාව කියන වනවදුලේ නැවතුණා. දුක කියන කාරණේ දකින්නෙත් නැහැ. දුකට හේතුව තුෂ්ණාව කියන කාරණේ දකින්නෙත් නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දකින්නෙත් නැහැ නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා දකින්නේ ඇයි එයා අර මහා අවිද්‍යාව කියන වනවදුලේ තුල අතරමං වෙලා ඉන්නවන ඕන දැන් අවංකව අපි හිතමු සමාජය ගැන මේ සිංහල බෞද්ධ සමාජය ගැන අවංකව හිතුවොත් නෝනා සිහියට ගියද්ද නෝනා මේ අවිද්‍යාව කියන වනවදුල පහු කරලා ගිහිල්ලා තියෙන්නේ ඔබේ හද සාක්ෂිට කට්ටු කරලා අහන්න ඔබ සමග ඔබ ස්වයං ගනුදෙනුවක් කරලා ඔබේ හෘද සාක්ෂිර ඔබ තට්ටු කළා හන්න මම මේ අවිද්‍යාව කියන වන වදුල ඉක්මවා ගිය සුන්දර බෞද්ධයෙක්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න දැන් පුහුදුන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා බුදුරයන් වහන්සේ මාර්ගය කියනවා කොහොම යන්න දෙමං හන්දියක් තියනවා නවතින්න එපා විචිකිච්ඡාව තෙරුවන් කරේ විශ්වාසයෙන් ඉදිරියට යන්න ඉදිරියට යනකොට ඔන්න දකුණට පාරක් වමට පාරක් තිනවා වමට හැරෙන්න එපා දකුණට හැරෙන සම්මා ආරෂ්ඨාංගික මාර්ගය දකුණු පාර දිගේ යද්දී වන වදුලක් තිනවා අවිද්‍යාව නවතින්න නම් එපා දුක දුක හැටියටම දකින්න මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක දුක හැටියටම දකින්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් දුක හැටියටම දකින්න මේ දුකට හේතුව තෘෂ්ණාවම කියලාම දකින්න
දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා දකින්න. දැන් ඕනා එයා අවිද්‍යාව කියන වනවදුල පව කරලා නැවතුනේ නැහැ. ඇයි නැවතුනේ නැත්තේ? මාර්ගය දත් පුද්ගලයා කෙරේ විශ්වාසය ඇති කරගෙනයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙරේ පූර්ණ විශ්වාසය ඇති කරගෙන තියෙන්නේ. කල්යාණ මිත්‍රයා. එයා දැන් මාර්ගය තුල දකුණු මාර්ගය තුල ගමන් කරලා අවිද්‍යාව කියන වනවදුලෙන් ඉදිරියට ගියා නෝනා. දැන් මේ කවුද මේ කියන්නේ? අවිද්‍යාව කියන වනවදුලෙන් එයා ඉදිරියට ගියා කියන්නේ දැන් එයා සද්ධානුසාරී ධම්මානුසාරී තැනත් ඉක්මවලා එයා උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්ත කෙනෙක් නෝනා. එයා දුක හඳුනාගත්තා. මොකද අවිද්‍යාව පව් කළා ගියා. අවබෝධ කරේ නැහැ. දුක දුක හැටියට දැක්කා. දුකට හේතුව තෘෂ්ණාව බව දැක්කා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැක්කා. දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා දැක්කා. ඒ දකින තැනදී එයා තුල ආර්ය සද්ධා ඇති වුණා. කල්යාණ මිත්‍රයා කෙරෙහි. එයා තුල ආර්ය සීලය ඇති වුණා. කල්යාණ මිත්‍රයාගේ විශ්වාසය තුල මාර්ගයේ වැඩලා සම්මා වාචා සම්මා කම්මන්තෝ ආජීවෝ තුලින් ඊළඟට නෝනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනෙක්. දැන් එයා උතුම් සෝවාන් ඵලයට පත් වෙලා එයා අවිද්‍යාව කියන වන වදුලේ නැවතුනේ නැහැ. කල්යාණ මිත්‍රයාගේ ගුරුහරුකම් මොස්සේ අවිද්‍යාව කියන වනමදුල පහු කළ ගියා නෝනා. දැන් බුදුරජාණන් වහන්සේ නැවත කියනවා මාර්ගයේ දත් පුද්ගලයා දැන් ඔබ වනවදුල පහු කළ ගියා, අවිද්‍යාව පහු කළ ගියා. දැන් මෙයා මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ ආට දේශනා කරනවා දැන් ඔබට මඩවගුරක් හම්බ වෙනවා මේ ඉස්සරහට යද්දී. නවතින්න නම් එපා. මොකද්ද මේ මඩවගුර කියන්නේ? කාමයන්ට කියන්නා වූ තවත් නම. මොකද දැන් සෝවාන් ඵලයට පත් වුණා තාම එයා තුල කාමරාග බඩික තියෙනවා. ඔබ සකෘදාගාමි ඵලයට පත් වෙන්න පුළුවන්. එතනත් අනුශේ වශයෙන් කාමරාග බඩික තියෙනවා. දැන් ඔන්න පරිස්සම් වෙන්න ඔන්න ඉදිරියේ තියෙනවා මඩවගුරක්. ඔබ මඩවගුර නම් නවතින්න නම් එපා. මොකද මේ මඩවගුර කාමයන්ට කියන්නා වූ නමක්. කාමයේ ආස්වාදය, රූපයේ ආස්වාදය, ඇස පිනවන්න තියෙන්නා වූ කැමැත්ත, කන පිනවන්න තියෙන්නා වූ කැමැත්ත, නාසය පිනවන්න තියෙන්නා වූ කැමැත්ත, දිව පිනවන්න තියෙන්නා වූ කැමැත්ත, මනස පිනවන්න තියෙන්නා වූ, ශරීරය පිනවන්න තියෙන්නා වූ කැමැත්ත. ඒතකොට දැන් සෝවාන් පුද්ගලයා මේවා පිනවනවා. ඒ පිනවන්නේ ආර්ය සීලේ ශක්තිය තුල ඉඳලා. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය තුල ඉඳලායි කාමයන් තුල ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඔතන නවතින්න එපා. ඔබ ඔය මඩවගුරෙන් ඉදිරියට යන්න කියනවා. ඒ කියන්නේ දැන් එයා කාමයන් තුනී කරගෙන මඩවගුරෙන් ඉදිරියට යනවා නෝනා. එයා මඩවගුරෙන් ඉදිරියට යද්දී බුදුරජාණන් වහන්සේ කියනවා ඔහොම මඩවගුරෙන් ඉදිරියට යනකොට, ඒ කියන්නේ මේ කාමයන්ගේ ආදීනවයන් දැකලා, කාමයන්ගේ අනිත්‍යභාවයන් දැකලා, මේ රූපය සතර සටිපට්ඨාණයෙන් දැකලා, මේ රූපය කායානුපස්සනාවෙන් දැකලා, මේ රූපය දෙතිස් කුණුපයක්, මේ රූපය සතර මහා ධාතුවක්, මේ රූපය ආයතන හයක්, මේ රූපය අට්ටික සංඥාවක්, මේ රූපය මරණානුස්සතියක් කියලා දැකලා කාමයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව සියුම් කරගෙන ඉදිරියට යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔතන හම්බ වෙන ලොකු ප්‍රපාතයක් කියලා. මහ වලක් හම්බ වෙනවා කියනවා. ඔබ ඔය වලට නම් වැටෙන්න බහින්න එපා කියනවා. එතනත් මග හැරලා ඔබ කෙලින් යන්න කියනවා. මොකද්ද මේ ප්‍රපාතය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ක්‍රෝධය. දැන් යා කාමයන් තුල නැවතුනේ නැහැ. ඊළඟට යා ක්‍රෝධය තුල නවතින්නේ නැහැ. ක්‍රෝධයත් නිරෝධය වෙනවා. දැන් එතකොට නෝනා අතන්දි සෝවාන් ඵලයටපත් වුණා. කොතෙන්ද සෝවාන් ඵලයටපත් වුණේ? අවිද්‍යාව කියන වනවදුල ඉක්මවා යද්දී ආ උතුම් සෝවාන් ඵලයටපත් වුණා. තේන සකෘදාගාමි ඵලයටත් පත් වෙන්න පුළුවන්. දැන් ඊළඟට යාට නෝනා කාමයන් කියන මේ අර මහා මඩවගුරත්, ක්‍රෝධය කියන මහා ප්‍රපාතයත් එයා පහු කළා. ඒ කියන්නේ මොකද්ද නෝනා? එයා උතුම් අනාගාමි ඵලයට පත් වුණා. කාම රාග පටිගයන් එයා ප්‍රහින කළා. එයා ක්‍රෝධය කියන මහා ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. එයා ආදීනවයන් දන්නවා. එයා නැවත නැවත ආර්ය සීලය ශක්තිමත් කරනවා. එයා නැවත නැවත ආර්ය ශ්‍රද්ධාව ශක්තිමත් කරනවා. එයා නැවත නැවත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය වඩනවා. වඩමින් එයා ක්‍රෝධය කියන ප්‍රපාතයට වැටෙන්නේ නැහැ. දැන් එයා කාමයන් කියන මහා මඩවගුරට වැටුනේත් නැහැ. ක්‍රෝධය කියන මහා ප්‍රපාතයට වැටුනේත් නැහැ. ඒ කියන්නේ ඒ තැන එයා උතුම් අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා. කාමරාග පටිඥාන ප්‍රහින කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඉස්සරහට යන්න. දැන් එයා ප්‍රපාතයේ ක්‍රෝධය කියන ප්‍රපාතේ නැවතුනේ නැහැ. කල්යාණ මිත්‍රයා කෙරෙහි විචිකිච්ඡාවෙන් බැහැරුණ කෙනෙක් මාර්ගය හරියට පිළිපදිනවා. එයාට සැකයක් නැහැ.
එයා දන්නවා මේ කල්යාණ මිත්‍රයා නම් සැක කරන කෙනෙක් නෙමේ සැක කරන්න අවශ්‍ය කෙනෙක් නෙමේ මග දත් උත්තමයෙක්මයි එනිසා මේ මාර්ගය තුල මම නිවැරදිව කල්යාණ මිත්‍ර මාර්ගය තුල මම වඩිනවා කියලා එයා දැන් අර මහා ප්‍රපාතයේ නවතින්නේ නැතුව එයා කෙලින් යනවා නෝනා යනකොට බුදුරයන් වහන්සේ කියන ඔබට සුන්දර සම භූමියක් හම්බ වෙනවා කියලා ඒක තමයි නිවන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් නෝනා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තොරව අපිට කවදාක්වත් මේ ධර්ම මාර්ගයේ නෝනා එක දශමයක්වත් අපිට ගමන් කරන්න බැහැ එහෙනම් දැන් ඔබතුමිය මගේ මුලින් අහපු ප්‍රශ්නේ තමයි නෝනා අර පින්වත් කාන්තාව තමන්ගේ සාමි පුරුෂයාගේ ක්‍රෝධය නිසා ද්වේෂය නිසා විඳින්නා වූ පීඩාව. ඒ ප්‍රශ්නෙට තමයි මම මේ පිළිතුරු දීගෙන ඉන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්නෙට පිළිතුරු දීගෙන එද්දි නෝනා මට කියන්න තියෙන්නේ එක කාරණේයි අපි මේ දරුවායේ පින්වත් නෝනා මහත්මිය සාංශාරයේ අකුසල් සංස්කාරයක් මා විපාක දෙන්නේ. ඒ නිසා නෝනා මේකෙන් යටපත් වෙන දිශාව නෙමේ මේකෙන් නිරෝධය වෙන දිශාවයි අපි හිතන්න ඕනේ කියන කාරණය. නිරෝධය වෙන දිශාවයි. මේක යටපත් කරගෙන අපි මොකක් හරි පිනක් කරලා කුසල් දහම් වඩලා මේක යටපත් කරගෙන නෝනා අපි ආයිමත් ඊළඟ ජීවිතේ තවත් පෙම්වතෙක්ගේ තවත් පෙම්වතියක්ගේ දුකමයි අපි කරගහන්නේ. එනිසා ආයිමත් ඕක අපිට යටපත් කරලා වැඩක් නැහැ. එනිසා අනිවාර්යයෙන්ම ඔබ දක්ෂ වෙන්න. සංසාරේ බිරින්දෑවරු නිසා සාම් පුරුෂානන් නිසා සංසාරේ විඳලා තියෙන අප්‍රමාණ දුක් දැකලා නමුත් ඒ සියලු දුක් විඳලා තියෙන්නේ ආදරය කියන බොරුව මම ඒක බොරුවක් කියලා පැහැදිලි කළා ඔය බොරුව නිසාමයි එනිසා නෝනා ඔය ආදරය කියන බොරුව තේරුම් අරගෙන ආදරයත් අනාදරයත් කියන දෙකෙන්ම බෙදෙන්න ආදරය අතහැරලා අනාදරය කරා ගියොත් නෝනා එතනත් රැස් වෙන සංස්කාරයක්මයි එනිසා ආදරයත් අනාදරයත් දෙකම අනිත්‍ය වූ සංස්කාරයක් කියන තැන මේ ලෝකේ සුන්දරම ආදරවන්තයා බිහි වෙනවා නෝන මේ ලෝකේ සුන්දරම ආදරවන්තයා බිහි වෙනවා මේ ආදරයත් අනාදරයත් දෙකම සංස්කාරයක් මේ සංස්කාරයෝ අනිත්‍යයි කියන තැන බිහි වෙන සුන්දර ආදරවන්තයාට තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ රහතන් වහන්සේ තුන් ලෝකයටම නික්ලේශීව ආදරය කරන්නා උත්මේ බවට පත් වෙනවා